අයිබෝුවන් ඔබෙක්වන්නේ ස්වාදධනෝපා රා්‍රනව ඇතිය ප්‍රධාන සිංහලපුුවත් විකාශය සමඟීන්. ප්‍රථමය අවධානය ප්‍රෘතිීසිර ස්ථලවෙත. වංගාල බොක්කේ අවපාතය දරුණු වෙන ලකුණු ගංවතුරක් ගනත් අනතුරු ඇඟවම්. උපාධිධාරීින් රැකයා ඉල්ලා පෙළපාල යනවා වෙනුවට උපාධිධාරින් සොයා රැකයා එන ක්‍රමයත් අවශ්‍යයි. ජනපතිකයි කොළඹ ගම්පහත් සමගම දෙවයිනටම ඇදිරිය ක්‍රාප්මක ඉරිදාදිනේ ඇදිරිය කඩන්නන්ට නීතිය තදිම්ම. කොරෝනාා සමාජ ආරක්‍ෂණ අරමුදල රෘපියල් බිල්ලියනයත් ඉක්මවයි. අමාත්‍යංශවලට නව ලේකම්වොරු පත් කලේ වත්මන් තක්තුයට මූුණදී ආර්ථිකය ජයගන්නයි ඇමති බන්දුුල කියයි. ඇදිරි නීතිය අස්සේම, මුලින්ම දේශය පුවත් උපාධධහරීින්ට රැකයා තෝරාගත හැකඇවරින් උසස් අධ්‍යාපනය ප්‍රති සංවිධාන විය යුතු බව ජනාධිපති ගෝටහභේ රාජපක්ෂමතිතුමා පවසනවා. උපාධධහරින් රැකයායිල්ලා පෙළපාලියයාම වෙනුවට රැකයා ඔවුන් සවායන අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය බවයි ජනාධිපතිතුමා පෙන් වාදුන්නේ ශවවිදාල උපකළොපතිවරු සඟැවති හමුණේදී ජනාධපයතුමා මෙ අදහස් පල කළා විශ්වවිද්‍යාල හා පාසල් යළි වෘර්ත කළයුත්තේ සෞඛ්‍ය බලධහරයන්ගේ නිර්දේශ අනු බව ජනාධිපතිතුමා පෙන්වාදුන්න. දුරස්ථ අධ්‍යාපන රටාව වැරදිියුණකිරීමට මෙම අවස්ථාව උපෝගි කරගත යුතු. දරි කාේදයේ විශ්විද්‍යාල ශිෂ්‍රාවග සියයට තියක්ක්වත් න් Online අධ්‍යාපන ක්‍රමේයට යොමුීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. විද සධ්‍යාපනය ලැබමින් සිට ශ්‍රීලාංකික සිසුන් දහස් කරනක්ොවිඩ් වසංගතය පැතරමත් සමඟ මෙරට ගෙන්වාගැීමට සිදනා. ඔවන්ගේ අධ්‍යාපනය සඳහා විදේශවිනිමේ විශා ප්‍රමාණයක් පිටට ඇද යනවා. මෙම තත්ව නතරකීමට නම් විශවවිද්‍යාල අධ්‍යාපනය විදහංකි කරණය යුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. සංවේදන තාක්ෂණය නවතාක්ෂණික දනම හෙදවෘතිය සංචාකව්‍යාපාරය, ගුරුෘතියවැනි ෂේත්‍රවල උපාධිපාටමමාලා හඳුුවවාදීම අතිශය වැදගත් බවද මෙහිද අදහස් පළ කෙරුණ. ශවිද්‍යාල ශෂ ශෂ්‍රාවන් ලාලකර ගනමින් අඩු වියදම් නව පරිගණක ක්ලස්කිරීමේ හැකියාව, ජනාධපති ගෝටාවේ රාජ පක්ෂමතිතුමා සරසවි බලධහරින්ට පෙන්වා දුන්නා. විශ්වවිද්‍යාලවලට පිවිසීමට සුදුසකම් ලබ සියල්දනාට, ඊට ඇතුළත්වීමට පෙර නිවසේ සිට ඉංග්‍රීසි හා පරිග කධ්‍යාපනය ලබාදීමට සලසුම් සකස්කළේතු බවයි ජනාධිපතිතුමා කියා සිටිය. සරසල්වලට බඳවාගන්න ශීෂ්‍යෂංඛ්‍යාව පිළිබඳව ජනාධ්‍රතිතුමා කළ විමසීමකදී ඊට පිතුරදුන් විශවිද්‍යාල ප්‍රතිපාදන කොමිචෂන් භාවව සභාපති මහාචාරය සම්පත් අමරතුන්ග මහතා කියා සිටිය මෙවර බඳවාගන්නා පිරිස හදදහස් පන්සියකින් වැඩි කර ඇති බවයි. ෙන්ංකාල පොක්කේ පවතින අඩුපීඩ තත්වය හේතුවෙන් මනිමටසය ඉක්ම වූ තද වැසි ඇතිවන බව කලගන වි්‍යා දෙපර්තමේන්තුව පවසන වා. ඒ හේතුවෙන් ගංකා දෙපස පදිංචිකරුවන්, ගම්මුතුන තත්ත්වය පිළබඳ වැඩි අවධනය යොමු කළ යුතු බවයි වරිමාර්ග දෙපර්තවේන්තුව සඳහන් කරන්නේ. ගල් බොක්ක මුහද ප්‍රදේශයේ අඩු පීඩන තත්වය පීඩන අආවපාතයක් දක්වා වර්තනය වී සුලි කුණාටුවක් දක්වා තවදුරටත් වර්තනී හැකි බව කාල්කු වි්‍යාත පාත්මේතුව පවසනවා මෙහි බලපෑම හේතුවෙන් ගැබු හා නොගපර මුහුද ප්‍රදේශවල තද වැසි හෝ ගෙගරුම් සහිත වැසි ඇතිවන අතර සුළගේ වේගේ ෂනිකව ඉහලයාමද සිද වනවා. මනර්මසිට කොළඹ ගාල්ල හා හම්බන්තුර හරහා පොතුවෙ දක්වාවන වෙලාසන්න මුහදු ප්‍රදේශවල රාල මීටර් දෙකක් පමණ ඉහලයාේ හැකි අවක් පැවති හේතුවෙන් මුදදුරල් ගො. බීමට පැමණීමද සිදුවිය හැකි. බස්නාහිෙන සබ්‍ර ගමෝ දුණ හා මධ්‍යම් පලාත්වල ඇතම ස්තාන්වල්ට, මිලමිටර් දෙසය ඉක්ම වූ තද වර්ෂාපතරයක් ඇතිවන බවයි කාල්කු විත අධපාර්තිමේතුව පවසන්නේ. එම දොර්මේතුව මකින් මේ සම්හන්ධෙන් නිකත්රන ඉරි නිවේදන පිළබඳ දැනිිලෙස අවධානයෝමු කළයුතුයි. අද තිනේ අද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් දිවෙනේ ඇතම් ප්‍රදේශ ජලයෙන් යට වී ඇති බවයි අපවාර්තාකරුවන් පවසන්නේ. යතන යාමේ අවධන මැති කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විමසලිමත්වන ලෙසට අපතා කළනාකන මධ්‍යස්ථානය දැනුම් දෙදනවා. ැන්න අවතින වැැසිස තත්වය සමගම යම් අතුර මාර්ග පයක් ජලයනිරුනවා සෞන් අපට වාර්තාාවන කොමති්‍රක තුළට ශිෂම මේ පිබඳජනතාව ධන යමුකිින් ඉතාමත් වැදගත්වනවා කඳුකර ජනතාවයි සිටනම් නායම් ලක්ෂණ පිබඳ අවධහනෙන් පසුවීම ඉතාමත්ම වැැකගත්වනවා එකයි හත දුරකරම දින සම්ූර් මේ සඳහා තිරුම සේවා සම්බධ කරන කරීම කටයුතු අප හක ක් න මද සනිමින් සිදු කරලබවා විශේෂම අප මතක කරන්න ඕන කොළොමඉදර ගල්ල කල්තර මතර හම්බන්වන පොතුවවිල් දක්කාවු මෙහි නොදු කලාපයන් තවදුරටත් රවුවීම හැකිවක් පතුනු ැෙරම හැතව කක්සුවක් පමවෙන්න ලො වැසිසයිත නත්වය ඇවීමේදී අමරස්ථානවල මුදු ජලය ගඩිීමට ආහකිවබව කල්ගර අංශපිට වාර්තා කරක්ඒ පිබඳත්විම සිිමත් වන්න. දැඩිවර්ශාපතනය හමේ ගම්මතුර අවදානම් පිළිබදවද විමසිල්ෙන්සි ලෙස වර්මර්කත පර්ත්මේතුව නතාවට දැනුක්දෙනවා. මේී ඔය දැදරුවයේ අතනකලඔය කල්ලිකග බෙන්තරකග ගිංගග නිල්පලාකග කිරම ඔයා ඌරු කුවයන ගංකාශ්වත පදිංචිකරුවන්ට විමසල්ෙන්න්සි ටලෙසයි දැනුවත් කරෙන්නේ. පසුගිය දින පහළව තුළ සමාජයෙන් කිසිදු කොරුණා ආසාධිතයකු වාර්තාන් නොවීම යහපත් ප්‍රවණතාවක් බව සෞඛසේවා අධ්‍යක්ෂ ජනඩාල් විශේෂක්නවයිද අනිල් ජාසිංහ මහතා පවසනවා. අද දිනේ මේවන විට කොරණ වෛරසය ආසාධිත නව රෝගීන් වාර්තාාවී නැති බවද එමහතා ප්‍රකාශ කළා. කොරා රෝගීන් තිස් දෙදෙනකු අදදිනේ සේ ලබා රෝහල්වලින් පිටවගේ අතර, ඉන් තිස්තෙනකුම නවි හමුද ආසාමාජිකයන් බවයි සෞඛ්‍ය අංශය ප්‍රකාශ කළේ මේ වනි විට වාර්තාාවන කොරුණාරෝගින්ගේ සංඛාව නවසය වෙසි පහ ජතික නරග දධාතන තු හල් පය ර ෝග ති නදක පතිකාරලබනවා යිද අ ක්ෂ දොස්තෙකු පතිකාලබ යි ෞ ක්‍ය ප්‍රකාක්ශ කල න ස හල්වලින් පටවගේ ං යාව හරසිය හත් හතක් නද හුනා ගත් ොරුණ ආසධතයන්ගේෙන් අ නෙකු නව හ දා සාමාජකයන් බව සෞක සේවා අධ්‍ය ක් විශ ක් වයිද සි මහ ප්‍රකාශ කලා පසක දින හි පේදීම එක් න ද සව ලබන කර රෝගගේ සංක්‍යාව හලගියයා. ද ල ිට තර ද න ස් දන ගේෙන් ස් නකු වි හ ද ජයන්. ම හරහල හ අදෙක හම රහල ට සදක ල්ලේ වස් ාතික රෝ දධාතන ි දනක ේස් ාටි වගේ. මේ වනවිිට නවික හමුදා සසාමාජිකයන් එකසය පනස් එක්දිනෙකු පර්ණ සුවේල බාතිබෙනවා. අදදි නේදී නිරෝධන මධ්‍යස්ථානවල සිටියයාඇලු නතරින් හරසේ කලොස් දෙනෙකු නිවේස් බලා ඇවීමට කටතු කරු ලැබවා. මේ වනමට ත්‍රවිීද හමුදා විසින් පවත්වාගෙන යනු ලබූ මධ්‍යස්ථාන තුලින් නිරෝධායනය වී නම්බද ද පනස් අ . ප ස . ්‍රී ංකයන් පික් රැනීමට නීමතයි. ශ්‍රී ංකා නවික හමුදාවේ නාවික රණවිරුවන් හාරසිය හැත්ත නම දෙනකු ආසාධිතයන් හැටියට පත්වනා ඉන් එකසිය පර් එක් දෙනකු මේවන විට සම්පූර්ණ සේ ලබලා නරෝහල් වලින් පිටතට පැමිල්ලතිබෙන මේ අනුව රෝහල්වල තුන් සිය විසියාට දෙනකු ප්‍රතිකාර ලබින් සිටිනෝ. ොVID-19 වසගතයේ හේතුවෙන් පොදුරච්චි මණඩලිය සෞඛ්‍ය අමාතරුන්ගේ සමළුව මෙවර පැත්තුනේ වීඩියෝතාක්ෂණයඔසේ. As කලාපය වෙනුවෙන් කරුණු දක්වූ, අමාත්‍ය පවිත්‍ර අ වන්‍යාරච්චි මහත්මියය ඉදිරි අභෝක සම්බන්ධයෙන් මෙහිදී පැදිලි කළා. It was clearly demonstrated that the region of Asia has the safest greeting which is done by placing the both palms together saying one which meansMa you have a long life. Sri Lanka together with all the common with countries in Asia is committed to share. අව and Look forward to combat COVID-19 Earl it from world. කොනා රෝගී හමුවීමමත් සම උද කලා කරතිබූ කොම බන්ඩාණයක මවත සහ ජ ල ස දල්ල ප්‍රේශ අ දැස විෘත කල බ යුද හමුදා පිරිි ජන ද ල්වා මහතා පවසවා බ්ානායක මවත සහ දවල ප්‍රදේශවල මාර්ග සල් විුෘත් කතිබුණා. කරක්ෂ්‍රමේද්‍යන්ට අනුව දැන කටයුතු නිරත වන ලෙසයි මාජන සෞඛ්‍ය පරක්ෂක කවරු නතාවට දැන ලෙසපදෙස්ල බාදුන්නේ පන දහද නව දාහන මද්‍යස්ථාන සිට හතලි හදනෙකුද එමටයුතු අසන් කර නිවෙස් බලාපිට වගේියා ඉන්දාව සිට පිනිිතුන් පිරසකුයි මෙලෙස එමටයුතු වසන් කළේ. කොරනාා මැද ලෝම කැලැඹූ ඇමෙරිකා චීන සීතල යුද්ය වත් උනුසුම්මීතිබෙනවා න ර සන්තයේ ස න්දේ ිනයට එෙහි ෝදන තවදදුරටත් ැඩි කරම ඇමරිකා ජනනාධිපතිවරයා කියයා සිටින්නේ චේනය සමග පවතින දීපශක සමන්තතා සම්පූර්යෙන්ම නවතා දැමට වද තමරට හැකයාාව පවතින බවයි. ම ෝ මරිකා තුසේ ප තික්ෂප කලද න ්‍රම් පවසන්න කරුණ ෛදරසය ූහන් වෛරස් පරක්ෂණාගරයෙන් නිකුත්වී තිබවයි. ජාතික ආරක්ෂාව කන්ට පරගණ තාක්ෂණය සහ තුෘතිම බද්ධ වැනික්ෂත්‍ර ඔස්සේ වැඩදුර අධ්‍යානය හැදැරීමඳ හ ඇමරිකාවට පැමිණීමට විසා ඇදුම් කරන චීන ජාතකසතුන්ගේ විසා ඉල්ලීම් පතික්ෂපකිරීම කරෙද ්‍රම් පරිපාලනය අවධනයමරතිබෙනවා. සේ ත් නේ බ ජින ුවරද පැවති මාධ්‍යහමෝකද, චීන විදේශ අමාත්‍යයන්ශයපවසා සිටේ ලෝක සාමයේ ආර්ක්ෂකර් ගැනීමට දෙෙරට අතර ධවිපාශ්ක සමන්ත්තා ථාවරෝ තබාගැනීම වැදගත්ව වන බවයි. වි 19 හෙබත් නබ කරුණා වෛරසය මේනට ලෝපපුරාහතලිස් පලක්ෂ හැටනදහ හැ හතර දෙනකුට ආසාධනය වෙති වෙනවා. සුව ලබඇති ෝගිනි සංඛාව දහත් ලක්ෂ විහතරදහස් නවසය හතාක්. වර්සය ආසාධනවීම හේතුවෙන් මරණ තුන් ලක්ෂ හරදහස් හත්්‍යය අනු හතරක් පවාර්තාාවනවා ෝක පුර අට වලල් සහසස්යන් පාලන ප්‍රදේශසිය දහතුනක වරසය ව්‍යපතව ඇති බයි ලෝකසවෞඛක සනඳධහනය පින්වාදන්නේ. COVID 19 ආසාධනයව මේ දෙවන අවස්ථාවකට සූදනම් යුතු බවට ලෝක සෞඛ්‍ය සන්නධාන, සෞඛ්‍ය විශෂඥන් අනතුරුවග පාතිබෙනවා. එම සදධානේ වර සපචා දැක්වීමේ තාක්ෂණි ප්‍රධාන වෛද්‍ය මාරියාව වෑන් පවසන්නේ ලෝකයේ විදධප්‍රදශවලින් වරස යලි පරක් වර්ධනව ඇති බවයි Cෙන් සමඟ පැවති සමකසාකච්චාවකටෙක්මින් ඇම ව ප්‍රකාශ කරතිබෙනවා. ොව ශාත්ම සරනාාගක කඳුරලෙ සැලකෙන ංලාදේශයේ රෝහිංගයාා සරණනාගත කඳුවරේ කොරුණ ෛරසය ආසාධනයවද දෙනකු හමුව තිබෙනවා. බංගලාදේයේ කොක්ස් බා සරනාගත කඳුවරනයි මෙ කෝණ වයිරසය ආසාධනවන්දනා හමුුව ඇත්ේ. මෙම කඳුර ිලියනකට ආසන්න රෝහිංග්‍යා ැසියන්ජී වත්වනවා එම පිරිසෙන් එක්ාහස් නවසේකට ආසන්න සරනාගතන් පරිසක් පමක් පරීක්ෂණ සඳහා යමුකර ඇතිබයි එල් රජයේ වෛද නිධහරින් ප්‍රකාශකරන්නේ. වසංගතය හේතුවෙන් කඩාවටනු ආර්ථකය න්වාලීමේ අරමුණනින් ඉතාලිය නග ගනාවක කෘෂකාරමික කටයතු නගසටීම වැඩ පිළිබල ්‍රාත්මන අතරතුර මලානු නගර දඩි ගංගවතර රර්ජනයකටලක් ඇති බයි වාර්තාාවන්නේ. ස්්‍ර යා ාව නිව ේල්සි අන්හල් ෘත්තිකිරීමට පියවරගෙන තිබෙනවා ොV-19 යිරස ්‍යත්තේ හේතුවෙන් පන ද සීමමන් නිිල් කිරීම තවත් එක් පියවරක්ලෙස සිද්නිනවර පේටි අවන්හල් වෘත්තිකරීමට පීවරෙන ඇති බව විදිස් මධ්‍යවාර්තා කළ. - සෞඛ්‍ය හා සමාජාරක්ෂණ අරමුදලේ තැන් පතුශේෂය රුපියල් බෙලියනය ඉක්මවා කියා. ශ්‍රීලන්ක කටෙකොම් හා මොබිටෙල් ආයතන රුපියල් මිියන පනහක පරිත්‍යගයක් සිදු කලා ශ්‍රීලන් කටෙලකොම් සභාපති රොහන් ප්‍රනාාධතුමතා ජනාධිපති ගෝටාභේ රජපක්ෂමතිතු හම වී මීට අදාළ චෙක්පත ල බාදුන්නා. ජාතික අවෂධනයාමන අධිකාරයද අරමමුලට රපියල්මිලියන පනහක් පරිත්‍යග කරලා. ත්‍ය පවිතා වන්‍යාරච මහත්ම මෙෙන්ම ජාතික වෂධකාරීනනිල්දධහරින් පරිසක් ජනාධපතිතුමාවෙත මෙම මුදලටදාල චෙක්පත ාරදුන්න.නබ ඉඩ්‍රේස් පුද්ගලිකායතය මහධදි කරම විනිස්රරන්ගේ සංගමය හිටපුැබිණ තමත්්‍ය අංශ ලේකාමරුන්ගේ සගමය ශ්‍රී ලංකා පදු ජන ඉජිනේරු පරමුණ ශ්‍රී ලංකා පා පන්දුු සම්මල් ේද අරමුදල සදාහ මුදල් පරිත්‍යගන්සිදු කළ. භාර්ති යාටෙල් ලංකා සමාගම සටිස් ලංකා සිෙකට සලීෂන් සමාගමද මෙසේ මුදල් පරිත්‍යාග කළ ආතනාතර වවා. පෞද්ගිල්ක දානපතින් කිහිපදනෙකුද සමාජාරක්ෂණ අරමදලට සිය සහහිල බාදුන්න. ඒ අනුව ටිසිල්කුරේ රිචට්පනාන්තු එසේ සමරතුන් ගෙනන හත්තුරුන් මුදල් පරිත්‍යග සිදු කලා. මේන්වයි COොවිD-19 සෞඛ්‍යහා සමාජාරක්ෂණ අරමදලේ ැන්පතු ශේෂ, රුපියල් බිලියනයෙක්නවාගේ. ංකාබැක්්‍රිය තනශකාාවේ අංක අසු පයි හැතැතුන හැත්තෑ තුනදරර්න විශේෂකිෙනීමට පරි්‍යග බැර කළ හැකි. පරිත්‍යයාග බඳු හා විේශවිනියෙකළු අත්වලින් නිදහස් කරතිබෙනවා. දුරකතරංක බිින්දුුව අයකයකයි දෙකයි, තුන් සියපනස් සතරයි, හාර්සිය හැත්තේ නවේ හෝ බිඳුව අයකයකයි දෙකයි, තුන්සිියපන සතරයි, තුන් සය පනස් හදර ඔස්සේ අධ්‍යක්ෂ ජන්ඩාල් පරිපාලන KේBී එකඩවිලේ මහතාෑමතීමෙන් මේ පිළිබඳු වැඩදුරතුොරතුරු දෙන ගත හැකි. දියිනටම ඇද්‍රනීතිය ක්‍රාත්මක වන ලබන ඉරිතාදිනෙ. නිරෝධායන ඇද්‍රනීතිය කඩකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රාමක කරන බව නියෝජ පොලිස්පති නීතිඥ අජි ත්‍රෝහණ මහතා පවසනවා. ඇදිරිනීතිය කඩකරීීමම් හේතුවෙන් මේ දක්වා අත්තරගුරගෙන ඇති පුද්ගලෑන් සංක්‍යාව පනස් පන්දහසක් වන බවයිඒ මහතා වැඩදුරටත් කියා සිටිය. නිරෝදාායන ඇදිරිනීතිය තෞදුරටත් කොළඹ සහ ගම්පා දිශ්්‍රිකවල යාආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. අනිකුත් ප්‍රදශවල අදරාත්‍රීට ඇදිරිනීති ආරම්භී හෙට උදේසන පහට අවසන්න වෙනවා හිටරාත්‍රී අටේ සිට සඳුද උදෑසන පහදක්වා ශ්‍රී ලංකාව පුරාම නිරෝදායින ඇදිරිනීතිය ක්‍රියාත්මක වෙනවා. ඇදිරිනීතිය ක්‍රියාත්මක වූ කාලය තුළ පුද්ගලයින්. පනස් පන්දාහක් පමණ අතඩංගුට ගෙන තිබෙන. තඩංගටත් පිරිසෙන් මේ වන විට දොළොස්ථාකට පමණ නඩු පවරා තිබෙනවා. එයින් පන්දා සාර්සියක් පමණ මේවන විටත් වැරදිකරුවන් වී තිබෙන. ඔවුන්ගේෙන් සමහරෙකුට දඩනියම කර තිබෙනවා, තවත් සමහරිකට සිරදලු අමියම කර තිබෙනවා ස්වයන් නිරෝධායන ක්‍රියාවලිය සොඳහා. එක්ලක්ෂ පාලොස්ාක පමණ පිරිසක් යොදවා තිබෙනවා. එයින් අසූ පන්දහසක් පමණ මේවන විටත්. සම්පූර්ණයෙන්ම ස්වයයින් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර එම සහතික පත් ලබාගෙන තිබිෙනවා. සතියන්ත ඉරිදා දිනේ ශ්‍රී ලංකාව පුරාම කිසිවෙකුට ගමන්කිරමට හැකිියාවක් ලැබෙන්න්නේි නහැ ය අනුව එදින විශේෂ මෙහුම් ක්‍රියත්මකිීමට අපි බලාපොරත්වයනවා කොළඹදිශ්‍රික්කය තුළ සහ ගම්පාදි ශ්‍රික්්‍යය තුළ නිරන්තරේන අධිනීතිය පවතින් නිසා ඒපදශවල අක්ඩව මෙහෙුම් සිදුකරනු ලබනවා. විශේෂයෙන් අපි ජනතාවගේ නිල්ලා සිටිනවා නිරෝධයන රීතින්වොලට අනුගතවෙමින් කටයතු කරන ලෙසට. අමාත්‍යේශකිහිපේකට නව ලේකම්වරුන් පත්කිරුුණේ රටිය වත්මන් තත්වයට මුහුණදීමට හා ආර්ථික අභියෝග ජයගැනීම සඳහා බව අමාන්ත්‍ය ආචාරය බඳල ගුණවර්ධන මහතා පවසන බා. මේ රටේ යහපත වෙනුවෙන් ගත්තීරණයක් බවයි කොළඹ අද පවති මාත්‍ය හමුවකදී අමක්තවරයා පෙන් වාදුන්නේ. විශාල ලෙස විවිධ මාධ්‍ය හරා අමාත්‍යවන්ස ලේකන්තන්නතුරු සඳහා ගෝටාවේ රජපක්ෂ අතිකරු ජනාධිපෙත්තුමාට තියෙන ලය ප්‍රකාරව. සුදුසයයි එතුමා විසින් අදහස් කරන පුද්ගලයන් පත්කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ විධ චෝදනා එල්ල කරන.නමුත් ඉතිහාසේ පුරාම අවශ්‍යතාවේ අනුව රටේ ජනාධිපතිවරයා එතුමාගේ අභිමතිය පරිදි. ජම්කිසි රජ්‍යකාර්ය භාරයක් ිත්‍රකිරීම සඳහා. වඩා යෝග්‍යයා සුදුසයයි තැනැත්තම් පත්කිරීමත්. ඔවුන් ඉවත්කිරීමත් පිළිබඳ. තුමාට තිය ල ප්‍රකාව අආඩු කරොම ්‍යවස්ථාව කටයුතු කරලා තිබෙන්නේ රාජ්‍යයන් කරන්නේ කුමන පක්ෂේද කුමන නායකයන්ද කියන්න තත්ත්වය නොසනකා. ඒ අවස්ථාවලදී විශ්්‍රාමිකා හා හමුදා සේවෝවල නියුතු ත්‍රවි දහමුදාවේ නෙනධාරීන් තනතුරු වොල්ට පත්කොට තිබෙන. ඒ අනුව අතිකරු ජනාධිපත්තුමා මේ සෑමබත්කිරීමක්ම කරලාතියන්නේ ජාතියේ ජාතික ආර්ථිකයේ තියහපත වෙනුවෙන් ව හොඳ. මාජන සේවාවක් සැසී අරමුණු කරගෙන. කොවිD වසංගතය හමුේ ලොව බලවත් රටවල් රැසක් කඩා වෙටෙද්දී. රටක් ලෙස සියලු අභියෝගයන්ට මහොනදීමට අපේ මෞබීමට හැකිවී තිබෙනවා. කොවිD වසංගතය මර්ධනය කරීමට සුව විරුවන් දිවි හිමියන් කැපවෙද්දී ආර්ථිකය ගොඩනැගීමට පාර්ත්ුව රැසක් සිය යුතුකම් මටු කළා. ශ්‍රී ලංකා වරාය සේවකයනුත් අවධානම නොතකා, වගකීම් ඉටුකිරීම තුළේ ආර්ථිකේ ද බරපත්ල කඩා වැටෙීමින් තොරෝ පාත්වාගෙනාමට හැකි වුණනා. ඒ සඳහා කැපුූ තවත් විරුවන් පිරිසක් පිළිබඳව මේ සටහන සහන් උඩුව විධානගෙන්. ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියන්නේ අපේ රටේ ආර්ථිකයේ හදවත. ඇතරම කොVවිD-19 ව්‍යසනය හමුුවේ මේ ආර්ථිකේ හදවත නැවතුනා නම් සමස්ත ආර්ථිකයම කඩම් වැටෙනවා. නමුත් පරිපාලනය මෙන්ම වරාය සේවකමණ්ඩලේ එහෙම වෙන්න ඉඩදුන්නේනෑ. ඔු වෙනදටත් වඩා හොඳින් තමන්ගේ රාජකාරීිය මේ කාල සීමවතුළ ඉටු කලා. ඉතින් අපි හැමදාමත් අපේ රටේ රණවිරෝ සුවවිරෝ ගැන කතා කලා ඉදිරියටත් කතා කරනවා. අද අපි විශේෂයම කතා කරන්න අපේ රටේ මේ ආර්ථක විරෝ ගැන. ඒ කොවි වේශනය නිසා පසුගේ කාල සීමාව තුළ අපිට අහන්න ලැබුණ ආනයන අපනයන වගේම ප්‍රති අපණයන සීම වනා කියලා. එතකොට සහපතුමනි වර්තමානය වන විට අතතත්වට පත්වෙලා බෙනවාද කොහොමද වර්තමාන තත්වේ. අපේ මේ වරයේ ආර්ථගේට බලපෑමක් ඇති. සියට ිස්තුන ප්‍රමාණයක් ආනායනයන් සීමා කිරීම තුළ. තියට තියක තස්්වන ප්‍රමාණයක අඩුවක් තියෙනවා දේශය හන්. සියයට අසු දෙකක් පමණ ප්‍රමාණයක් අප ආදායම් ලැබෙන්නේ මේ ප්‍රති අපන යනයන්නවලින් තම සිදුවන්නේ. එහි සයට දහක පමණ ඩු පඩුුවත් තිර තින ලෝක තිබන පශනිසා මස තුනහතරම ගත්තු සයට අටක දහයක පමණ අඩුවත්තියන. ආනායන යම්මටමකට අඩනාා. ය වරායට මුදල ගඩුනාට එක සමස්තර ොහොඳ තිීරණ. නිසා අපඒකට සන්තෝසයි, එය මේ විදින පවත්තාගි ගල්ලා අප රට නිෂ්පාධන කරන්න පුළන්ගේ මෙෙට නි්පාධනකරන්නු අනවශ්‍ය දවල් රට ගේන තම නැත්වේ න්ට වා නවත්ව ගැ සන්තෝසයි. අපේ වරා ආර්ථකයට ල පෑමත් තියනොයත්වසිම්. ඒ පි බඳය නමුොත් අපේ කළමනා කර ම කකරග අනො. ලංකාවරායා අධිකාරයේ ප්‍රධාන පරයන්ත තුනවගත්ත හම අති විශාල සේභක සංකයාවක් රැකියාවේ නිරතමයි ද. එතින ඔඋුන්ගේ සෞඛ්‍ය සම්බන්ධෙන් ඔබතුමල්ල ගත්ත ක්‍රියාමාර්ගමනුවද. ඒ දවර හද පිත්තක් රන ෞක්‍ය අමාත්‍යයන්සි අපට වයිද්‍යවරස පොට හ ේෂ ති න කන්ඩය වැඩ කරන රෝගේ ල් කවන්න හැට ඒ පැරන හැටි පිබඳ බෝදයක් පට ලබාදන්න ඒ ොට ප සෞග මත්‍යයන් ජ කාරය ල අවත්්‍ය ප දෙස් පැමන ම යල්ලමකට ැටිකර යරගන අප මාර්ගප ප දෂයක් හැදුව අපේ අවර කරන්න කොහොද කියලා ක්‍රියන් මැදරියක් පටන් ගත්ත ඒතු හැමදයක්මේ සිදවන සිදුවීම වාර්තාව ගත් ර. සයිකල් ඇට අපිත් දියනො . සභහපත්තුමනි J.,G සCT මේ පරයන්ත තුනේම අති විශාල සේවක සංඛ්‍යාවක් මේ කොවිට් වසනයෙන් රටේ ආර්ථිකය වටන්නඇතුව ආර්ථකගේ ආකාරීම පවත්වාගෙන එන්න. ඉතා විශාල කැපකිරීම පසුගේ මස කිහිපේ පුරාසිදු කළක්. මේ වැනි කැපකිරීමින් වැඩ කරන සේවක මණඩලයක් නැත්තං අපට මේවා කරගන යන්නබෑ. රජයේවත් පුද්ගලිකන් සේවත් නැතිවිදිට ඔවුන් අපි දිටිදීම දුන්න. ඒේ ඉදිරි ගැන්වීමම් කරා. අපෙන් මේ අවස්ථාව සිදුතු සේව උපරිම කරන්න අපි සේවක කැපමුණසා ඔුන්ඩක් ඔවුන්ගේ පුල්ල සාමාවිජ්‍ය සාමජිකවන් සිලල්දනාටමත් අපගේ කෘථව දිස්ත ලාේ පුද කරනෝ. ියසනේ හමුුවේ නතරකරතිබූ කටුනායක බන්ඩාර්නායක ජාත්‍යන්තරගුවන්තුරු පොල සංපර්ධනටයුතු යළි ආරම්භ කෙරුණා. ඒ අමාත්‍යපසාන රණතුංග මහතාගේ උපද දෙෙසාන වයි. ට ප්‍රතිතම ජාත්‍යන්තර ගුවන්තුට පළ වන බන්ඩාණනාක ගුවන්තුටු පොල ංවර්ධන කටයුතු පසුගේ රජය සමයේ අඩාලබී පවනා. ඒෙත් චනාධිපති ගොටාවේ රජපක්ෂ මැතුමා බලේට පත්වීමත් සමග ගුවන්තුට පල කඩිනමින් සංවර්ධනය කිරීම ආරහම් කරුණා. එම කටයුතු සාර්ථකව සිද වන අත්තරේ ලෝපුරා හිස එස වූ කොரோනාව්‍යසනයක්ත් සමග යල්ි සංවර්ධන කටයුතු ඇන්හිට. එම වසනේ අඩුවීමත් සමග නතර කරති වූ කටයුතු යල ආරම්ம்ப කරන ලෙසිට, ත ප්‍රසන්නු රණතුග මහතා උපදෙස් ලබාදුන්න. එයනුව මගේ ප්‍රර්යන්තය සඳහා ඉදිකරුණු නව ප්‍රේශමාර්ගය විවෘත කරුණා. මස පහක්වැනි කාලයක් තුොරදේ ඉදිකිරීම අවසන්කිරීම විශෂත්වයක්. නව මාර්ග සංඥා පද්ධති සමඟ දවන පතහතරකින් සමන්විත දිත්ව මාර්ගයක් ඇවරීවත්ත හැරවුම් මාර්ගයේ සයට ඉදිකෙරුණා. මෙ සඳහා වැෑකල මුදල රුපියල්මලියන දෙසිකට අසන්නයි. මාර්ගය ඉදිකළේ මාර්ග සංපර්ධන අධිකාරියි. දෙවන සවර්ධන ව්‍යාපෘතිය මෙවන විට ක්‍රාපමකයි. මේ අතර වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිීම සඳහා ජුලි මසති සෙක් වනදා දක්වා සහන කාලයක් ලබාදීමට තීරණය කරතිබෙනවා. මේ බව බස්නාහිට පලලාත් ප්‍රධහන ලේකම්වරයා නිේතනය කර ඇැයි රජ ප්‍රෞෘති අධ්‍යක්ෂ ජනරල් නාලක කළුවව මහතා සඳහන් කරනවා. පසුගේ මාර්තු දහත් තුන්වනදාසිට ජුලිමසති සෙක් වනදා දක්වා කාලසීමාවතුළ කල්පිරෙන වාහන ආදාම් බලපත්‍ර අලුත්කිරීමේදී. දඩවදලක් අය නොකරන බවටද. බස්නාහිට පළාත් ප්‍රධහන ලේකම්වරයා දැනුම්දී තිබෙනවා. මහනුවර මොරගහමුල පාලමින් ලොඩිරතයක් ඔයට පෙරලීමින් රතේරය ඇදුරු බරපතල තුවාල ලැබවා. තුවාල කරු මහනුවර ජාතකරෝහලට ඇතුළත් කෙරුණා. එපිලිබඳතොතුරඇතුරු තත් පෝත්තක කහිෙයක්ක් දැන්. මහනුවර සිට මැනිිකන්න බලා දහවනේ වෙමින් පැවති ලොරිරතයක් මෙසේ ගල්මල්ලොයට පෙර ලීතිබෙනවා ලොඩිරතයේ තිරිංග ක්‍රියාව රහිතවීම හේතුවෙන් විමානතුර සිදුවන්නට ඇති බවටයි පොලසි සැක පල කරන්නේ. නගත්තේගම කු කැටියාව ප්‍රදේයේදී දුලිසර වැදීමෙන් බනාලියකුමියගයා. මරණයට පත් වූ වනාලියයා වයසාවරදු පණහක් පමණ වනවා. විදුලිසැරවැද දින හිපයක් වනයේ සිට පසුවමියගස් ඇති බවටයි සැක කරන්නේ උත්තලම සිමෙන්ති සාගමක සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක නිර්ත වනා. සේවකයින් පිරිසක් සේවේ නිවත්කිරීම විෝධය දක්මනුයි ඒය පැත්වන උද්ඝෝෂණ ව්‍යපාරය අතර තුර පුත්තල මුලස්ථන ොලස් නිලධරන්ද මෙම ස්ථනයට පැමිනිා. රත්නපුර කලාවාන ජයගම ප්‍රදේශී ජීවත් වූ වය සෞරුදු දොල්හක දැරියක නිිකට වැටීමෙන් අවසනාවන්ත ලෙස මිය කියා ඇ දිය නෑමට ගිය අවස්සා වේදී මෙමමානුතුර සිදුවතිබෙන්නේ. දැරියගේ මව විදේශකතව සිටින අතර බිය දරුවන් හැරගොස් ටින වයි වාර්තා පන්නේ මෙම දැරිය ඇගේ ලොකෝම්ම සමඟ ජීවත් වී තිබෙනවා ඒ සමගෙන් සවදනෝ පානී රාස්ත්‍රයේ ප්‍රධාන පත් විකාශය අවසන් ඔබට සුබරාත්‍රයක්.